Paradige කතාවට ආදරය කරනවව ආදරෙන් පිළිගන්නව මගේ channel එකට. ඉතින් මම අද video එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ ඩාලින්ගේ මරණය ගැන. විශේෂයෙන්ම ඩාලින්ට ඉදිරියේදී වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් video එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි video එක බලලා ඔයාටත් මෙවැනිම videos දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් ඩාලින් ගැන ඔයා දන්නවා. ඩාලින් ටෝනි කාගෙන් හරි සල්ලි ගොඩක් කඩාගෙන ඊට පස්සේ තමන්ගේ නිදහසේ ජීවත් වෙන්න. ඩාලින් අතේ මහන්සියෙන් වැඩක් කරනවා නම් අපිට කවදාවත් දකින්න ලැබිලා නැහැ. කාට හරි ගිනි ගොඩක් දීලා ඊට පස්සෙ සල්ලි අරගෙන ජීවත් වෙන එකයි ඇත්තටම ඩාලින්ගේ වැඩේ. හැබැයි ඩාලින් කොහොමනත් හොඳ නෑනෙක් හොඳ නෝනෙක් කියලා අපිට පහදලොම විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන්ම ටුටුට උනා දෙන උපදෙස් අනුව ටුටුව හොඳ මාර්ගයකට ගන්න උත්සාහ කරන හැටි අපිට පාර දිගේ කතාවෙන් පහුගිය කාලේ දකින්න ලැබුණා. ඉතින් කොහොම හරි දැන් Darling, මේ දවස්වල සරණිව රවට්ටගෙන සරණිව බය කරලා රෙහාන්ට දන රහස් ඔක්කොම ටික හෙලි කරනවා කියලා කියලා කොහොම හරි මාලිකුත් අරගෙන ආවා. හැබැයි ඒ මාලි වැඩි දවසක් ඩාලින් ළඟ තියාගන්න ඩාලින්ට වාසනාව ලැබුණ නැහැ. ඒකට හේතුව තමයි මේ මාලි අතුරු දහන් වුණා. ඉතින් මුලින් නම් ඩාලින් හිටේ ටුටු ගන්න ඇති, එහෙම නැත්නම් බණ්ඩ ගන්න ඇති, බණ්ඩ කියාලෝ සෙට් එක ගන්න ඇති. මෙන්න මේ වගේ දේවල් තමයි හිතුවේ. හැබැයි අවසානයේ තමයි හොඳටම අපිට තේරෙන්නේ මේ මාළේ අරගෙන ගිහපු කෙනා සිකුර වෙන්න පුළුවන් කියලා. ඇත්තටම පහුගිය කාලේ සිකුර ගෙදර හිටියෙත් නැහැ. වෙන්ද හැබැයි ඩාලින් නැතුව ජීවිතේ එක දවසක්වත් ගත කරන්න බැරි කෙනෙක්නේ සිකුරා. ඉතින් කොහොම හරි දැන් සිකුරාගේ අතක් නැති එකෙන් අපිට තේරෙනවා සිකුර තමයි මේ වැඩේ කරන්න ඇත්ති කියලා. ඉතින් දැන් ඉදිරියට ඩාලින්ට මේ ගැන ඉවවැටනට පස්සේ ඩාලින් සිකුර අතර ලොකු වලියක් යන ඉඩකඩක් තියෙනවා. මෙන්න මේ වලියේදී නොසිතූ ආකාරයෙන් සිකුරට කේන්ති ගිහිල්ලා ඩාලින්ට පහර දීලා ලොකු තුවාලයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඩාලින්ව ඉස්පිරිතාලේ අරගෙන ගියත් බණ්ඩල විසින් ඇත්තටම ඩාලින්ව බේරගන්න නොහැකි වෙනවා කියන කතාව කියන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක සිකුරා හිරගෙදර යන හේතුවත් අපිට දකින්න පුළුවන්. ඉතින් එතකොට සරණිට ඩාලින්ගෙන් වගේම සිකුරගෙනුත් ගැලවෙන්න ලැබුණට පස්සේ ඇත්තටම සරණිගේ සහ රෙහන් කසාදේ ගොඩක් දවස් ආරක්ෂා වෙලා පවතිනවා කියන කතාව නොමිලම අපිට විශ්වාස කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඉදිරියට ඩාලින්ගේ ජීවිතේ වගේම සරණිගේ ජීවිතෙත් හරිම කුතුහලයේ පිරුණු කාලයක් කියන එක මේ වීඩියෝ එකෙන් මම අවසානයට කියනවා.